වෙල්කම් කියලා පිළිගන්නවා අදත් ඔයාලව රේසිං ලංකා YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ මම මීට ටික කාලයකට කලින් හරියටම සතියකට කලින් ඔයාලට දැම්මා coming soon video එකක් ශ්‍රී ලංකාවේ පළවෙනි zombi version D12 drift truck එක ගැන. ඉතින් අද මම ඒකේ කරපු updates එතකොට මම ඒකේ මොනවද විශේෂයෙන් කරලා තියෙන්නේ හයි කරපු කෑලි බොඩි කිට් එක වගේම ඒකට මට පොඩි පොඩි කෑලි වගේක් ගන්න ගොඩක් අට උදව් කරා මම එයාලා ගැනත් ඔයාලට කියන්න. ඉතින් අපි වැඩි කතා වන්න නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් අපි ඉස්සරලා කිව්වා වගේ ඔන්න zombie version එකට අද ඇවිල්ලා තියෙන. ඉතින් ඔන්න zombie version එක කට්ටිය පේනවාදී හැමදැනම ලේගේ ඇවිල්ලා විකාරයක් කියලා වුණාට හිතනවාදී. වුණාට මම හිතන විදිහට මේක තමයි දැනට ලංකාවේ තියෙන හොඳටම අප්ග්‍රේඩ් කරලා තියෙන එකම D12 එක. මේකට ගහලා තියෙනවා මම කස්ටම් ඔයිල් කුල එකක්. මේක මට පෙඩ් කරලා දුන්නේ FB එකේ ඉන්නවා ෂාන් බ්‍රෝ කියලා එක් කොල්ලෙක්. ඉතින් එයාගෙන් තමයි මම මේ කෑල්ල print කරගත්තේ මේ ඔයිල් කූලර් එක. මේක නම් මට ෆ්‍රී එයා print කරලා දුන්නේ ඩීලර් චාර්ජස් විතරක් දීලා ගන්න මචං කියලා. ඊට පස්සේ කතා කරන්න උඩ මේ ආෆ්ටර් මාකට් බොඩි කිට් එකක් ගහලා තියෙනවා මේ ට්‍රක් එකට මම. මේක මම දරාසෙන් තමයි එන්න ගත්තේ මේ ආෆ්ටර් මාකට් බොඩි කිට් එක. මේ වීල් සෙට් එක මේ විල් සෙට් එක කොලම්බ හොබී ෂාක් විල්ෂාන් බ්‍රෝ තමයි මට මේක print කරලා දුන්නේ රුපියල් 1500ක් වගේ ගියා. මේ විල් සෙට් එකට මේ විල් සෙට් එක දාලා තියෙන වෙන හේතුවක් ඉන්න නෙමෙයි. මේ විල් සෙට් එකෙන් තමයි drifting කරන්නේ. ට්‍රක් එක drift කරනකොට හරිම ලේසි මේ විල් සෙට් එක use කරපුවහම. ඊට පස්සේ විශේෂම කැලලක් මම high කරලා දිනවා මේකේ මෙන්න මේක. මේක තමයි drifting වලටයි ගොඩක් rear wheel drive වාහන වලට high කරනවා මේක. මේකට කියන්නේ ජයිරෝ එක කියලා. මේකෙන් වෙන්නේ පිටිපස්ස වම් පැත්තට ගියොත් ස්ටියරේ දකුණට වෙනවා, රෝදේ දකුණට හැරෙනවා. මම ඔයාලට එක පෙන්වන්න ඉස්සරහට. ඉතන කනෙක්ෂන් දෙකක් ඇවිල්ලා තියෙනවා, එකක් සර්වෝ එකේ කනෙක්ෂන් එක, අනිත් එක මේකේ ඇවිල්ලා තියෙන බෝඩ් එකේ, ඒ කියන්නේ ESC එකේ එකක් තමයි, අනිත් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකත් ආෆ්ටර් මාකට් ගන්න තියෙන ස්පොයිලර් එක. මේකත් මම ආෆ්ටර් මාකට් එන්න ගත්තේ දාරාස්සකින්. මේවා ලොකු ගාණක් වෙන්නේ, මේක රුපියල් 2000 ගාණක් වුණේ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මේකේ මම මේක කස්ටම් මේඩ් පේන්ට් එකක් ගහලා තියෙන, හෑන්ඩ් පේන්ට් එකක්. එයා බ්‍රෂ් නෙමෙයි, හෑන්ඩ් පේන්ට්. මේකට මම තව මේක නම් මේ දැලක් ගැහුවා මම. මොකද මේක zombie version එකකින්ද zombie විදිහට zombie ලාගින් බේරෙන්න ඕන විදිහට මේක මම හදලා තියෙන්නේ මෙතන. පොඩි දැලක් මේක මම ගත්තේ මගේ පරණ PC කේසින් හිංගලව. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. මම මේකේ ලයිට් කළු කරලා තිනවා, පෙන් කළ ලයිට් කළු කරලා තිනවා. ස්විච් එක ඔන් වුනහම ඔයාලට පේනවා ඇති රතු පාට ලයිට්පත් වෙන්නේ මේකේ ඔක්කොම. දැන් ඔයාලට පෙන්වන්නම් ජයිරෝ එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති, පේනවා ජයිරෝ එක කොහොමද වැඩ කරන්නේ කියලා. වාහනේ කැරගෙනකොට ජයිරෝ එකෙන් ඔටෝමැටිකල් ස්ටිය වෙනවා වාහනේ. මේකට මම ළඟදි කරපු සුපිරි අප්ග්‍රේඩ් එකක් තියෙනවා. මේ ඩ්‍රයිව් ෂාෆ්ට් එක එතකොට ඇක්සල් ඔක්කොම මෙටල්. මේකේ ගිය බොක්ස් එකත් මම මෙටල් දාලා තියෙනවා වලට පේනවා ඇති. ඇතුලින් රතු පාටට RBRC එකකින් දෙන්නපු මෙටල් දාලා තියෙන්නේ. මෙටල් ගිය බොක්ස් එකයි 370 මෝටර් එකයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ සැප්ට ෆාස්ට්. මේකද ෆාස්ට් කියන්නේ ෆාස්ට් එකේ උඩරිමේට මෙහින් තියෙන්නේ. එපා වෙනවා දැන් හෑන්ඩ්ලින් හෑන්ඩල් කරන්න ගොඩක් අමාරුයි. මේ ජයිරෝ එක පේනවාද, ජයිරෝ එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේකේ තව එක දෙයක් මම අප්ග්‍රේඩ් එකක් කරලා දිනවා. ඒක ඩ්‍රිෆ්ටිං වලට ලේසි වෙන්න. මෙන්න මෙතන ඔයාලට පේනවාද, මේ මෙතන එනවා පොඩි කෑල්ලක්, පොඩි ඌරක් වගේ එනවා.
මේක ස්ටිය වෙනකොට වදිනවා මෙන්න මේ නකල්ලගේ උඩ තියෙන නකල්ලගේ වදිනවා මෙතන චූටි කූරක් වගේ නෝ මම ඒක කපලා ඇන්ගල් ලා දිනවා එතකොට තමයි මේ විදිහට ලොකු ස්ටියරින් ඇන්ගල් එකක් ගන්න පුළුවන් ඩ්‍රිෆ්ටිං වලට ඕන විදිහට නැත්නම් සාමාන්‍ය ෆුල් ස්ටියරින් ඇන්ගල් දැම්මත් ඔය වගේ තියෙන්නේ ආයක අයින් කරාට පස්සේ මේ ගන්නට මෙනවා ස්ටියරින් ඇන්ගල් එක දෙපැත්තට මෙහෙමයි ওই විදිහනම රෝදි තනි කෙලින් හිටින විදිහට මෙනවා ඉතින් ඒ වගේ අප්ඩේට් ටිකක් තමයි මම මේකට කරලා තියෙන්නේ මම හිතනවා ලංකාවේ දැනට මේ විදිහට RC gyro ගහලා full metal gear box දාලා drive shaft දාලා එතකොට metal axle දාලා හදලා තියෙන එකම D12 truck එක මේක කියලා තවත් ට්‍රක් තියෙනවා කොළඹ හොබි ෂාක් එකේ දිල්ෂණය ගාවත් මේ වගේම ට්‍රක් ටිකක් තියෙනවා ඒකත් ෆුල් බොඩි කිට් ගහලා අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ මම කොළඹ හොබි ෂාක් දිල්ෂණයගේ නම්බර් එකත් යටින් දාන්නම් එතකොට ඔයාලට ඕනම RC එකක් 3D print කරගන්න ඕන නම් ෂාන් බ්‍රෝට මැසේජ් එකක් දාන්න Facebook එකේ ඉන්නවා මම එයාගේ නම්බර් එකත් ඔයාලට යටින් මැසේජ් එකක් දාන්නම් දැන් මට මේ මම්මේ ජයිරෝ එක ගත්තේ ඔයාලා ගොඩක් අඳුරන ගොඩක් දන්න සමීර අයියාගෙන් RC racing සමීර අයියා තමයි මට මේ ජයිරෝ එක දුන්නේ මම සමීර අයියාගේ නම්බර් එකත් පල්ලෙහෙන් දාන්න එහෙනම් තවත් ඔයාලට කියන්න තියෙනවා පොඩි ඉඟියක් දෙන්න ඊළඟ සතියේ වෙනකොට මගේ කස්ටම් බිල්ඩ් එකේ වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මම රොක් රෝල් එකක් කස්ටම් බිල්ඩ් කරන්න අදහසක් තියෙනවා ඉතින් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට කියන්නේ ඊළඟ සතියේ පළවෙනි පාර්ට් එක බලා ගන්න පුළුවන් වෙයි චැසි එක දැනටමත් ඇවිල්ලා තියෙනවා මම වීඩියෝ එකක් කරලා අනිවාර්යෙන් දාන්නම් ඔයාලට බලන්න චැසි එකේ රිවියු එකකුයි අන්බොක්සින් එකකුයි ඔයාලට අනිවාර්යෙන්ම දාන්න එතකන් අපි ගින් එන්න ඔන්න ඉතින් මං අද ඔයාලට අරන් ආවේ ශ්‍රී ලංකාවේ එකම කියන්නේ මේ විදිහට අප්ඩේට් කරලා සහ මොඩිෆයි කරලා තියෙන එකම D12 ට්‍රක් එක බොඩි කිට් ගහපු තව එකක් තියෙනවා ලංකාවේ තමා කොළඹ හොබි ෂාක් දිල්ෂාන් අයියාගේ වාහනේ ඉතින් මේ විදිහට මං හිතන්නේ මෙටල් අප්ඩේට් කරලා නැහැ ඒක මේක තමයි දැන්ට මෙටල් අප්ඩේට් කරලා ගිය බොක්ස් එතකොට ඩ්‍රයිව් ෂාෆ්ට් එතකොට ආයේ මොනවද එක්සල් දාලා ෆුල් අප්ඩේට් කරලා තියෙන්නේ 370 මෝටර් එකක් දාලා ඉතින් මේ වගේම තවත් වාහනයකින් ඉස්සරහට සෙට්ටුම් ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා මම ඉස්සරලක් කිව්වා වගේම මම කස්ටම් බිල්ඩ් රොක් රෝල එකක් හදන්න හිතාගෙන ඉන්නවා 4x4 එකක් ඉතින් ඒකේ චැසි එකත් මේ වෙනකොට මං ගාවට ඇවිල්ලා තියෙන්නේ ඉතින් අනිවාර්යෙන්ම මං ඒකේ අන්බොක්සින් එකකුයි රිවිව් එකකුයි අරගෙන එනවා ඔයාලා ගාවට එතකන් ගිහින් එන්න අමතක කරන්න එපා මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න තව යාළුවන්ටත් බලන්න යවන්න RC පිස්සන් විතරයි රේසිං ලංකා ගිහින් එන්න Thank you.